මේ දවස්වල හැමෝම කැමති විදේශ රටක සංචාරය කරන්න. ඒ වගේම තමයි ඒ හිනේ වෙනුවෙන් ගොඩක් දෙනෙක් ඕනම දෙයක් කරන්න සූදානමින් තමයි ඉන්නේ. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සිදුවෙච්ච තවත් ජාවාරමක් ගැන කතාවක්. ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්. මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇගේ සැමියා. කොහොම වුණත් මේ සෙල්ලම් හැමදාම කරන්න නම් ඔහුට බැරි වෙලා. කොරියානු රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිරණගමගේ මහතාට ඊයේ දැනුම් දී තිබුණා. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කර ඇතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර ඔවුන් දෙදෙනාට බොරලැස්ගමුව පොලිසියට පැමිණීමට දැන්වුවත් එය නොසලකා හැර ඇති බැවින් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසියක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේස්ත්‍රාත්වරයා ඒ අවස්ථාවේ විමසා සිටියා. මෙතෙක් සැකකරුවන් ලෙස නම් කර නැහැ. විමර්ශන අවස්ථාවේ සිටින්නේ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද පැමිණියේ නැහැ. අධිකරණයේ පෙනී සිටින්නේ නොතීසියක් නිකුත් කරන්නේයි පොලිස් නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා සිටියා. සැකකරුවෙක් ලෙස නම් කර නැතිනම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකාරයෙන් නියෝග ඉල්ලන්නේයි කියමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.